පසුගියදාක අපේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා එතුමාගේ දුර කාලයේ යටතේ කියන්නේ 2020-21 අවුරුද්දවල කිසිම ආකාරයක විදේශ ණයක් ගත්තේ නැහැ කියලා. ඒක අසත්‍යයක්. ඇත්තටම බහු රාජ්‍ය ආයතන වලින් ඒ වගේම විවිධ රාජ්‍ය වලින් ලංකාණ්ඩුවත් ශ්‍රී ලංකා මහ බැංකුවත් ඩොලර් මිලියන 5000කට අධික ණය ප්‍රමාණයක් මේ කාලය තුල අරගෙන තියෙනවා. ඒක බොහොම පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම ණය ගන්නවට අමතරව ණය ගෙවීම සඳහා ජනතාවට ඖෂධ ගෙන්නන්න තියෙන මුදල් ජනතාවට කිරිපිටි ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්න තියෙන මුදල් ගෑස් ඉන්ධන ඒ වගේම ගල්ලඟුරු ගෙන්නන්න තියෙන සල්ලි පාවිච්චි කරලා තියෙනවා ණය ගෙවන්න. ඒ නිසා රටේ අද විදුලි කප්පාදුවක් යනවා. ඒ වගේම ඊටාම භයානක තෙල් අර්බුදයක් ළඟ ළඟ එනවා. පිරිපහදුව දාමත් වහලා විදුලි බලාගාර ගණනාවක්ම වහලා දාලා ඒ වගේම ඖෂධ හිඟයක් ආහාර හිඟයක් එනවා. මොකද පොහොර ආදිය ගෙන්නන්න මේ ජනතාවට තියෙන මේ සල්ලි ටික තමයි පාවිච්චි කළේ ණය ගෙවන්න. ඒ නිසා විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ රට ණය අරගෙන උගස් කළා විතරක් නෙවෙයි රටේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය, ආහාර සුරක්ෂිතතාවය, ඉන්ධන සුරක්ෂිතතාවය, බලශක්ති සුරක්ෂිතතාවය මේ හැම එකක්ම උගස් කළා තමයි මේ කටයුත්ත කළේ. ඒ විතරයි තව වැදගත් කාරණයක් මම කියන්න කැමතියි. අපේ මහ බැංකුව ආණ්ඩුව මේ 2021 අගෝස්තු මාසෙදී විදේශ රටවලින් ණය ඉල්ලලා පොදු අර ටර්ම් ෆැසිලිටි කියලා අපි කියනවා ඒ වගේ උත්සාහයක් දැරුවා. ඒ උත්සාහයට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා ඒක ඔක්තෝබර් මාසෙ දක්වා කල් දැම්මත් කිසිම කෙනෙක් ලංකාවට ණය දෙන්න ආවේ නැහැ. ඒ නිසා ණය ගත්තේ නැහැ කියනවට වඩා ණය දුන්නේ නැහැ කියන එක තමයි ඇත්ත කතාව. ඉතින් ඇත්තටම ඉදිරියේදී මහත් වූ අර්බුදයක් එනවා. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවලට ආහාර අර්බුදයක්, ඒ වගේම ඉන්ධන අර්බුදයක්, විදුලි කප්පාදුවක්, වගේ විදුලි කප්පාදුව සිදු වුණොත් ජලය හිඟ ජල කප්පාදුවක් ඇති වෙනවා. ජනතාවට ඇත්තටම දැන් මේකට සූදානම් වෙනවා නම් ඇති හැකි අය දැන් සූර්ය බල පැනල මිලදී ගන්නවා. සමහරු ගෙවල් වල නලලින් ගහ ගන්නවා වෙනවා. ඇත්තටම දැන් අද ගත්තාම ඊටාම විහිළු සහගත උත්තර තමයි විදුලි බල අමාත්‍යාංශයෙන් ඇහෙන්නේ ලයිට් කපනකොට. පුළුවන් නම් තමන්ගේ වැඩ කටයුතු ටික හවස 6ට කලින් ඉවර කරගන්න කියලා තමයි ඒ ඇත්තු කියන්නේ. එමනම් ඉතින් රාජකාරී කටයුතු හවස 3ටවත් ඉවර කරන්න ඕනේ ආණ්ඩුව. ඊළඟට තෙල් ඇමතිතුමා කියන්නේ බයිසිකල් වලින් යන්න පුළුවන් දුර විතරයි යන්න පුළුවන් කියලා. ඉතින් ඕවා ප්‍රකාශ කරන්න ඇමතිවරු අවශ්‍ය නැහැ. කනිල තෙල් ඇමතිතුමා ඉන්නේ කනිල තෙල් සම්පාදනයේ විධිමත්ව සපයන්න. විදුලි බල ඇමතිතුමා ඉන්නේ විදුලි බල සම්පාදනයේ විධිමත්ව සපයන්න. ඒවා ගැන ජනතාවට උපදෙස් දෙන්න නෙවෙයි. ඉතින් මේ ඇති වෙලා තියෙන බරපතල අර්බුදය මේ රටේ සමස්ත ජනතාවටම බලපානවා. ඒක මර්ධණයෙන් ඒක මේ බුද්ධිංශ යොදවලා එහෙම නැත්නම් පොලිසිය යොදවලා වෙනස් කරන්න පුළුවන් තත්වයක් නෙවෙයි. ඇත්තටම අපි මේ ලෝක බල අරගලයට මැදිහත් නොවිය යුතුයි. මම දැක්කා චීන විදේශ ඇමතිතුමා සමග මේ වරාය නගරේ ඉදිකරන ලද මම්පෙත විවුර්ත කරනවායි කියලා තියෙනවා. ඇත්තටම ඔය වරාය නගරේ තිබුණා ෆෝමියුලා 1 කාර් රේස් යන්න හදපු සැලසුම. ඒ සැලසුම අවලංගු කරලා වරාය නගරේ අපේ ජනතාවට යන්න පුළුවන් උද්‍යානයක් නිර්මාණය කළේ අපේ අමාත්‍යාංශයේ යටතේ තමයි 2016 ඉඳන්. අද තමන්ගේ වගේ ඒවා විවුර්ත කරනවා. මහනුවර නගරෙත් විශාල සංවර්ධන යෝජනා ක්‍රම ගණනාවක් විවෘත කළේ අපේ කාලේ අපේ අමාත්‍යාංශයෙන් හදපුවා. තමන් හදපු එකම මහ පරිමාණ ව්‍යාපෘතියක්වත් නැහැ. ඒ වගේම මම දැක්කා මේ ලංකාවේ උමං කනින්න චීනෙන් යන්ත්‍රණයක් ගේනවා කියලා. ඇත්තටම අද මේ උතුරුමැද ඇල එහෙම නැත්නම් සෙන්ට්‍රල් කැනල් එක කඩිනම් කිරීමේ මුවාවෙන් අතිවිශාල වංචාවක් සිදු කරන්න යනවා. ඒක වාරිමාර්ග දෙපාර්තමේන්තු ඉංජිනේරුවොත් සියලු දෙනාම කළා තියෙනවා. නමුත් ඒ අමාත්‍යාංශ ලේකම්වරයත් එක්ක එකතු වෙලා ඩොලර් මිලියන 35ක විශාල වංචාවක් මේ උතුරුමැද ඇලහරහා සිද්ධ කරන්න යනවා මේ උමග තැනීමට මුවා වෙලා. ඒ බවත් කියන්න ඕනේ මේ පුදුම වෙන්න දේවල් එහෙම නෙවෙයි.
මේවා පිටිපස්සේ තියෙන්නේ විශාල ජාවාරම් අපිට කියන්න තියෙන ඉතා කනගාටුවෙන් ඒ කාලේ කරපු ජාවාරම් වල ප්‍රතිඵල තමයි දැන් අපිට භුක්ති විඳින්න වෙලා තියෙන්නේ මේ තත්ත්වය වෙනස් කරන්න වහාම පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතව මැදිහත් වෙන්න ඕන මොකද මේ රට බංකොලොත් වුණොත් මේ රට අවුරුදු 10කටවත් නැවත ගොඩ ගන්න හම්බ වෙන්නේ නැහැ